නුවරඑළියේ ග්‍රෑන්ඩ් හෝටලයට අපිත් එක්ක විශාල පිරිසක් මේ අවස්ථාවට සම්බන්ධ වුණා ආවා විශේෂ හේතුවක් තියෙනවා හැමෝම දකින්න ඇති මීට මාසයකට විතර කලින් ග්‍රෑන්ඩ් හෝටලයේ සියලු දෙනාම අපේ මැනේජර් මහත්මයා මේ ඊළඟට චෙෆ්ලා මේ සියලු දෙනාම මම හිතන්නේ 40ක විතර පිරිසක් උමන්දාවට ආවා ඇවිල්ලා අපට හොඳ යෝජනාවක් ගෙන ආවා අපේ උමන්දාවේ තියෙන පාට පාට දේශීය ආහාර කලාව සෞඛ්‍ය යහපත් කරන ආහාර කලාව ග්‍රෑන්ඩ් හෝටලයට අවශ්‍යයි. අපි ඒක ඉතාම සන්තෝෂයෙන් බාරගත්තා. මං හිතන්නේ අද අපි ඇවිල්ලා ඉන්නේ ඒකේ මූල ආරම්භය සනිටුහන් කරන්න. ග්‍රෑන්ඩ් හෝටලේ කියන්නේ අවුරුදු 150ක් විතර පරණ බංගලාවක්. සර් එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයා ජීවත් වෙච්ච ලස්සන නිවහන. තාම ඒ ප්‍රෞඩත්වය අභිමානය ජීවමානයි. ඉතින් ඔබතුමාලට යමක් කියන්න පුළුවන් මේ වෙලාවේ. ඔව්. ස්වාමීන් වහන්සේ මේ හෝටලයේ එතකොට ලංකාවේ හිටපු පස්වෙනි ආණ්ඩුකාරතුමාගේ නිවහන තමයි අද වෙනකොට හෝටලයක් බවට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ කාලේ ඉඳන්ම දැනට අවුරුදු 131ක් දක්වා අපි හෝටල් එකක් විදිහට තියෙනවා. එතකොට බිල්ඩින් එකක් විදිහට ගත්තොත් අවුරුදු 200කට ආසන්නයි. ඔව්. ලස්සන තැනක්. මමාවේ නුවන් එක්ක නුවන් කිව්වා යා ගොළු තින් නිව්සිල් නවසීලන්තේ හැමතැනම ඇවිදින අය නවසීලන්තේවත් නැතිළු මෙච්චර ලස්සන ගාඩන් එකක් යා ඒක ඇතුළුවන දැන් අපි අවුරුදු 12ක් නිව්සීලන්තේ මෙච්චර ලොකු ගාඩන් එකක් මෙච්චර ලස්සනට මේන්ටේන් කරන තැනක් අපි තාම දැකලා නැහැ තියෙනවත් දන්නේ නැහැ නමුත් අපි දැකලා නැහැ අවුරුදු 12ක් ඇතුළත ඒතර ඒක ඉතින් අපිට කොච්චර ගෞරවයක්ද ඈ ඉතින් මං කියන්නේ මේ අපේ රටේ සම්පත් හරි කලමනාකරණයක් වෙලා හරියට මේ ජනතාව අඳුනගත දවසට ලෝකෙ විදේශිකයෝ අඳුනගත දවසට තමයි අපි දියුණු වෙන්නේ. ඒ දියුණුවට අපි හැමතිස්සෙම අඩිතාලම සකස් කරනවා. ඒක තමයි අපේ කාර්ය වෙන්න ඕන. අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන දෙකෙන්ම. අපි ස්වාමීන් වහන්සේට විශේෂ පිළිගැනීමක් සිදු කරනවා. ආ අපි යමු එහෙනම් ඒගොල්ලන්ගේ පිළිගැනීම. තමයි උද්‍යානයේ හරිම ලස්සනයි උමන්දාවට වඩා ලස්සනයි මන්දාව අපිට මෙච්චර ලස්සනට තියාගන්න බෑ අපි බොහොම අඩු වියදමකින් යන ක්‍රමයක් හදලා තියෙන්නේ නමුත් මෙතුමලා මං හිතන්නේ ගොඩාක් කැප වෙලා බලන්න මේ අපේ රටේ සම්පත් අපේ දේවල් ඒ අපේ දේවල් කොතන තිබ්බත් අපි සතුටු වෙන්න ඕන නැත්නම් අපි අනිත් කෙනාට ඊර්ෂ්‍යා කරනවා නම් වෛර කරනවා නම් අපිට කවදාකවත් දිනු වෙන්න බෑ අපි හැමෝම දැකලා මුලින්ම සතුටුනේ මේ ගාඩන් එක දැකලා දැන් අර පැත්ත කොච්චර ලස්සනද දැන් මේ ඉන්නේ අපි ළඟ ඉන්නේ අමිල මෙයා විශේෂ කෙනෙක් ඉතින් දක්ෂ මිනිස්සු අපේ සමාජයේ අපිත් එක්ක ජීවත් වෙනවා අපි ඔයගලන්ට වේදිකා හදලා නැහැ ඉතින් අපි මේ අය ජාත්‍යන්තරයට යවන්න ඕන ලෝකෙට යවන්න ඕන ඒතර තමයි ලංකාවට අභිමානයක් වෙන්නේ කියන්න බලන්න කෙටි ග්‍රෑන්ඩ් හෝටලේ කරන්න යන්නේ අද අපි විශේෂ දෙයක් ඔබ ස්වාමීන් වහන්සේ වෙනුවෙන් එතකොට අපි අද හදන්නේ ටී වලින් කොහමද සෝඩ එකක් අපි හදන්නේ ඔව් සෝඩ එකක් බොනවට වැඩිය ටී මිස් කළා බොණ්ඩ ගොඩක් කට්ටිය කැමති ඒක නිසා ටී එක අපි නුවරලීට අලුත් දෙයක් නෙවෙයි නෙමෙයි සාමාන්‍ය දෙයක් සාමාන්‍ය ඔව් ඒක නිසා මම අද තීරණ කරා ටී වලින් සෝඩක කොහමද අලුත් විදියට ලිදක් වන්නේ කියලා. හරි. ඊට අමතරව අපේ හෝටල් එකක් ගත්තාම පළතුරු ගොඩක් හෝටලේ නාස්ති වෙනවා. ඉතින් ඒ නාස්තිය වළක්වා ගන්න ක්‍රමයක් වශයෙන් අපි මෙතන මැෂින් එකක් ගන්න තියෙනවා මේ වැකියුම් කරන මැෂින් එකක්. වැකියුම් කරලා කොහොමද පළතුරු ටීත් එක්ක මික්ස් කරන්නේ? මික්ස් කරන්නේ. ඔව්. මේ කට්ටිය උමන්දාවට ආවා. ඇවිල්ලා උමන්දාය වැඩපිළිවෙල බැලුවා. දැන් උමන්දාවට වඩා ඇඩ්වාන්ස් විදියට මේගොල්ලෝ හදන එක තමයි වෙන්න ඕන. අනිවාර්යයෙන්ම. ගුරුවරයා පහු කළ ගෝලියෝ ගමන් කරන්න ඕන. නැත්නම් ඒ ජාතිය හැමදාම පස්සේ පසුබහින ජාතියක්. අපි කැමති අපි සොයාගත්ත දේවල් වලට වඩා වැඩියෙන් සොයා ගන්න ඕන. ඉදිරියට යන්න ඕන. ලෝකේ දිනන්න ඕන. අපි ඒක අත්විවාරම දාන විතරයි. ඔගොල්ලෝ පිටි මැදල ගියා දැන්.
ස්වාමීන් වහන්සේ මේ කුරුඳු ඒ කියන්නේ දේශීය දේ එතකොට දැන් මේ මම යන්නේ අර හාමුදුරන්ට අපේ ස්වාමීන් වහන්සේ කලින් දුන්න ඩ්‍රින්ක් එකම ඔව් සිනමන් ස්මෝක් එකක් එක කොහොමද දෙන්නේ බලන්න දැන් මේ කුරුඳු වලින් ස්මෝක් එකක් හදන මේගොල්ලෝ අදල මේ දුම් වලින් ඒ හදපු ඩ්‍රින්ක් එකට දුම් එකතු කරන බලන්න ලස්සන මේක දුම විතරක් නෙවෙයි ඒතර මේ කියන්නේ ඩ්‍රින්ක් එකේ තියෙන ස්ට්‍රක්චර්ස් එක වෙනස් වෙනවා ඒතකොට මේ දුමත් එක්ක ටේස්ට් එක ගොඩක් වෙනස් වෙනවා ඒතකොට අමුත්තන්ට එක හොඳ ෆීලිං එක හොඳ ෆීලිං එක ආ මේ ඔක්කොම තේ වලින් හදලා තියෙන්නේ අපිට කොච්චර දේවල් කරන්න පුළුවන්ද මේ අමුත්තන්ට සංග්‍රහ පිළිගන්න වෙනකොටත් විශේෂ ඒ කියන්නේ ක්‍රමයක් තමයි මේ ස්මෝක් එක කියන්නේ ආ හා ඒක මේ විදිහට සුවඳයි කුරුඳු සුවඳයි කුරුඳු සුවඳ අනිත්‍යස්තත් ඒ කියන්නේ අනිත්‍යමුත්තට දැනෙන්න මේ තර විශේෂයක් වෙනවා කියලා අපි අඟවනවා හරි හරි ආ බලන්න මේකේ ලස්සන සුවඳයි සුවඳයි හරිම සුවඳයි රසයි මිනිස්සු කන්නේ දිවෙන් ඒ වුණාට මිනිස්සුන්ට ඇස් වලින් කන් වලින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මේ පංචේන්ද්‍රියම ආහාර ගන්න පුළුවන් දැන් මට තේරෙනවා මේ පංචේන්ද්‍රියම ආහාර ගන්නවා කියලා රස දැන් මේ මොනවද මේක හැදුවේ මේක හදලා තින්න අපි ඩෝරලටම විශේෂක ආවෙනිකෝ ඒ කියන්නේ බ්ලැක් ටී කිව්වොත් එහෙම නෝර්මලියේ බ්ලැක් ටී වලින් බ්ලැක් ටී වලයි හිබිස්කස් ටී එකයි බ්ලූබෙරි ෆ්ලේවර් එකක් තියෙන ටී එකක් බ්ලූබෙරි ෆ්ලේවර් එකයි වදමල් ෆ්ලේවර් එකයි අපේ සාමාන්‍ය තේ ඒකයි ඒකෙන් තමයි හදලා තියෙන්නේ ඒ කියන්නේ අපේ සාමාන්‍ය තේ එකට අනිවාර්ය විය යුතුයි ඔව් මොකද ෆ්ලේවර් ටී කියන්නේ ඒක පස්සේ ආපු දෙයක් ආ අපි සන්තෝසයි අපිව පිළිගත්තා උණුසුම් අපිත් එක්ක විශාල පිරිසක් ආවා ඉතින් අපි දැන් හෙටත් ලෝක සංචාරකයන්ගේ දිනය මොකද තේමාව රීතින්කින් ටුවරිසම් ලස්සන මාතෘකාවක් මාතෘකාවටම ගැලපෙන වැඩසටහන් මාලාවක් අපි මෙතන ඉඳගෙන සූදානම් කරනවා ඇත්තටම මාසයක් විතර දැන් කිව්වා මට අද තමයි පොඩි විවේකයක් හම්බුනේ මේ පැත්තට ඇවිල්ලා ඔබතුමාලගේ මේ වැඩේට අපට පුළුවන් සහයෝගය ලබා දීලා මේව තවත් දිනු වෙන අවශ්‍ය පසුබිම හදලා යන්න. ඉතින් මම බොහොම අමාරුවෙන් වෙලාව වෙන් කරගත්තා අද ඔයගොල්ලෝ වෙනුවෙන්. හොඳයි. අපි ස්තුතිවන්ත වෙනවා සීල දෙනාටම.